දිගින් දිගටම ජනාධිපතිවරණයක් ඒ වගේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකය ගැන කතා වෙනවා අපි දැක්කා. අපි දැක්කා දයාසිරි ජයසේකර මැතිතුමා දිගින් දිගටම ජනාධිපතිවරණයක් ගැන ඒ වගේම අපේක්ෂකය ගැන කරන ප්‍රකාශ. අපි දැක්කේ එතුමා ඊයේ පෙරේද දිනේදී ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම තනියෙන් ජයග්‍රහණය කරන්න බෑ. එතුමල්ලට ඉන්නේ 145ක පිරිසක් පමණයි කියලා. හැබැයි දයාසිරි ජයසේකර මැතිතුමාට මතක් කරන්න කැමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාදේශ සභා මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් එක්ක එකතුව අපි ලබා ගන්නවා 150ක ඡන්ද ප්‍රතිකාශ. ඒ වගේම එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමාලා 113ක් ගන්නකොට ඒක ඇතුලේ තිබ්බ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක් ඉන්නෙත් අපිත් එක්ක. ඒ වගේම ගමේ හිටපු මන්ත්‍රීවරු බහුතරයක් ඉන්නෙත් අද අපිත් එක්ක. ඒ වගේම එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 150ක් ඡන්ද ගන්න වෙලාවේ අපිට සහකා සමිතියක්වත් ගමේ තිබුණේ. අපිට මේ මොහොතේ ලාබාලම් පක්ෂයේ වශයෙන් අවුරුද්දක් යන්නට කලින් තමයි අපි මේ ජයග්‍රහණය ලබන්නේ. හැබැයි මේ වෙද්දී අපිට ප්‍රාදේශ සභාව තියෙනවා, සහකා සමිති තියෙනවා, ඉතාමත් ශක්තිමත්ව තමයි අපි මැතිවරණයට මුහුණදෙ. ඒ වගේම එදා ආණ්ඩුව පිරිහෙලා තිබ්බා වගේ අද වෙද්දී 10 ගුණයක් මේ ආණ්ඩුව පිරිහෙලා තියෙනවා. ඒ නිසා 150 ඉඳන් 165 කෙසේවතත් 170ට ගෙනිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන එක නොවැම්බර් මාසයේදී දයාසිරි ජයසේකර මැතිතුමාට තියා කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. හැබැයි අපි දැක්කේ ඒ වගේම දයාසිරි ජයසේකර මැතිතුමා කියනවා ජනාධිපතිවරයාට 19 සංශෝධනයෙන් පස්සේ ඉස්සරහට ජනාධිපතිවරයාට බලතල නැහැ කියලා. හැබැයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරේ. ජනාධිපතිවරයාට බලතල නැත්තම් ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වර්තමාන ජනාධිපතිවරයාව ජනාධිපති කරන්නේ? ඉතින් බලතල නැති ජනාධිපතිකමකට එතුමගේ නායකයා ඇයි එතුමා පත් කරන්න හදන? ඒ කියන්නේ එතුමගේ නායකයාට සභාපතිවරයාට එතුමා ආදරේ නැද්ද? මේක තමයි දයාසිරි ජයසේකර මැතිතුමාගේ දිගටම තිබ්බ ප්‍රතිපත්තිය. හැමදාම අත්ෙන් අත්තට මැන ගියේ. හැබැයි ඊළඟ මැතිවරණේ තමයි ඔය අත්ෙන් වැටිලා පස්ස බිම යන ගන්න කාලය අපි ඊයේ දැක්කා. විජේමුණි සොයිස මැතිතුමාට කටාන ආසනේ එක්සත් ජාතික පක්ෂෙන් දෙනවා. හැබැයි මේ විදියට මේ ප්‍රකාශත් එක්ක අපිට සැකය පළ වෙනවා ඊළඟ ආසන සංවිධායකකම හම්බෙන්න එක්සත් ජාතික පක්ෂේ දයාසිරි ජයසේකර මැතිතුමාට. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම අපි දැක්කා ත්‍රස්තවාදීන් විශේෂයෙන්ම එදා ප්‍රහාරයට එල්ලවීමට ප්‍රධානම හේතුව තමයි කරුණු වසන් කිරීම. ත්‍රස්තවාදීන් ගැන දැනගත්ත කරුණු වසන් කරපු හින්දා තමයි එදා ප්‍රහාරයට ප්‍රධාන හේතුව. අපි දැක්ක දයාසිරි මැතිතුමා එතුමා කියනවා එදා තාජ් හෝටලයේ ප්‍රහාරය එල්ල වුණේ නැත්තේ එදා විශේෂ පුද්ගලයේ මෙව තාජ් හෝටලයේ හිටපු හින්දා කියලා. හැබැයි එහෙම විශේෂ පුද්ගලයෙක් හිටියනම් මෙහෙම ප්‍රහාරය එල්ල වුණේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙන්න පුද්ගලයෙක් වෙන්න ඕන. ත්‍රස්තවාදයට සහයෝගය දෙන වෙන පුද්ගලයෙක් ඕන. හැබැයි දයාසිරි ජයසේකර මැතිතුමා මේ මොහොතේදීත් ඒ පුද්ගලයා ගැන හෙලි කරන්නත් කියන්නේ එතුමා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා. මොකද එදා ප්‍රහාරය වුණෙත් මේම කරුණු අනාවරණය නොකරපු නිසා. මේ මොහොතේදීත් එතුමල්ලා මේ කරුණු වසන් කරොත් ඉස්සරහට වෙන සියලුම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට දයාසිරි ජයසේකරලා වක් කියන්න ඕනේ.